සුබ උදෑසනක් මගේ චූටි දුගල පුතාලා හැමෝටම දැන් අද ටීචර් සිංහල අකුරක් කියලා දෙන්න යන්නේ දැන් අපි ඉගෙන ගත්තා මේ වෙනකොට රයන්න මතකයිනේ රයන්නෙන් ඉගෙන ගත්තා රජතුමා රත්තරන් රන් කුඹලා ආ ඒ වගේ රම්බුටන් මතකයි නේද රයන්නෙන් අද ටීචර් තව අකුරක් කියලා දෙනවා බලන්නකෝ ඒ අකුර කියලා දෙන්න ඉස්සර වෙලා පුතාලා බලන්න මේ මෙයාලව අඳුරනවද කියලා මේ කවුද මෙයා තමයි වඳුරා කවුද මේ මෙයා වඳුරා එතකොට මෙයා කවුද මෙයා ඔන්න කියන්න පුළුවන් නම් මෙයා රැයට තමයි එළියට එන්නේ ඒ වගේම මෙයා මෙයාගේ චූටි පැටවුන්ට කිරි දීලා හදන්නේ මෙයා කුරුල්ලෙක් කවුද වවුලා මෙයා තමයි වවුලා ඊට පස්සේ අම්මා පොලට ගිහිල්ලා එනකොට වෙජිටබල්ස් ගේනවනේ එළවලු ඔන්න ඒ එළවලු වලත් තියෙනවා වට්ටක්ක මොනවද මේ වට්ටක්කා එතකොට මෙයා ඉන්නේ කැලේ මෙයා හරි සැරයි එයා හැබැයි පැණි කන්න ආසයි වලහ නේද වලසා වදමල පුතාලගේ ගෙදර වදමල් තියෙනවා නේද වදමල පාට පාට මල් තියෙනවා ඔන්න තවත් එළවලුවක් ඇවිල්ලා වම්බටු එතකොට මේවනම් තියෙන්නේ අහසේ පාවෙවි වලාකුළු මොනවද මේ වලාකුළු එතකොට අපේ චූටි දුවලා අතට දාන්නේ මොනවද වලල්ල දැන් මේව පටන් ගන්න මොන අකුරෙන්ද ටීචර් කියනකොට වලාකුළු වට්ටක්ක වම්බටු වඳුරා මේවා කියනකොට ටීචර් කටින් ඉස්සලාම ආපු සද්දේ මොකද්ද වලල්ල වම්බටු වඳුරා වයන්න නේද මෙන්න වයන්න අද පුතාලට කියලා දෙන අලුත් අකුර තමයි වයන්න ඉතින් දැන් කියමුකෝ වයන්නේ වට්ටක්කා මොනවද වයන්නේ වට්ටක්කා එතකොට වයන්නේ අර රෑට ඉගිලෙන කුරුල්ලා කවුද වවුලා වයන්නේ වවුලා ගස්උඩ පැන පැන යන්නේ කවුද වයන්නේ වඳුරා වඳුරා එතකොට ටීචර් කිව්වේ අහසේ පාවෙන්නේ පුළුන් වගේ වලාකුළු අම්මි පොලට ගිහිල්ලා අරන් එන්නේ වයන්නේ වම්බටු එතකොට අම්මිගේ මල් පාත්තිය වයන්නේ මලකුත් පිපෙනවා වදමල් අර කැලේ ඉන්නේ පැණි කන්නාස කවුද වයන්නේ වලසා එතකොට අම්මිගේ අතට දාන්නේ මොකද්ද වයන්නේ වලල්ල මතකයි නේද දැන් වයන්නේ එන පින්තූර පුතාලට ආ දැන් කියන්න වයන්නේ වලල්ල වයන්නේ මොකද්ද වලල්ල වලල්ල වයන්නේ වලහ වයන්නේ වලසා වයන්නේ වදමල වයන්නේ වදමල වයන්නේ වම්බටු මොනවද මේ වම්බටු වයන්නේ වලාකුළු වයන්නේ වඳුරා වයන්නේ වවුලා ව ව ව ව ව වට්ටක්කා
මෙන්න වයන්න ඔන්න දැන් ටීචර් කියන්නේ මගේ පුතාලා කියන්න ඕනේ වයන්නෙන් පටන් ගන්න පින්තූර මොකද්ද මේ අකුර වයන්න වයන්නෙන් අපි බොන්නේ මොනවද වතුර අම්මි කෑම උයන්නේ මොකේද වයන්නෙන් වලඳේ ඒවත් වයන්නෙන් තමයි එන්නේ ඔන්න දැන් ටීචර් පින්තූරේ කියනකොට පුතාලා කියවන්න ඕනේ මොකද්ද මේ අකුර වයන්න මොකද්ද අකුර ටීචර්ට ඇහෙන්නේ නැනේ වයන්න වෙරි ගුඩ් වයන්නෙන් වයන්න ඔන්න දැන් හපන්නු කවුද බලමු කාටද පින්තූරවල නම් මතක ටීචර් නම් කියන්නේ වෙරි ගුඩ් වට්ටක්කා මේ කවුද ටීචර්ට හෙන්න කියන්න ඕන ටීචර්ට හෙන්නේ නැත්තම් වවුලා වෙරි ගුඩ් පුතාලා කීවට පස්සේ තමයි ටීචර් කියන්නේ මෙයා කවුද වයන්නෙන් වඳුරා එතකොට මේ මොනවද වයන්නෙන් වලාකුළු වෙරි ගුඩ් වයන්නෙන් මොනවද වම්බටු වම්බටු වෙරි ගුඩ් එතකොට වයන්නෙන් අර අම්මගේ මල් ගහී පිපෙන මල මොකද්ද වයන්නෙන් වෙරි ගුඩ් වද මල එතකොට අර පැණි කන්න ආස වලහා වයන්නෙන් වලසා අත්ලස්සන වෙන්නේ මේව දාපුවම ගර්ල්ස් ලගේ විතරයි වයන්නෙන් වලල්ල දැන් මතකයිද මගේ පුංචි පුතාලා දුවලට ඉගෙනගත්තු අකුර මොකද්ද කියලා වයන්න වයන්න මෙන්න මෙහෙමයි වයන්න ලියන්නේ මේ පුතාලා මෙන්න මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහින් මෙන්න මෙහෙම ටිකට ටිකට උඩට කව් එකක් හදාගෙන යනවා මෙන්න වයන්න පුළුවන් නේද ලියන්න එහෙම කො ආයි පාරක් හපන්න පුළුවන් ඔන්න දැන් මෙන්න මේ පින්තූර ටික තියෙනවා බලන්නකෝ මේකෙන් මේ තියෙන්නේ වයන්න පුතාලා ගොඩක් සැරයක් මේ කුඩ ලීල ප්‍රැක්ටිස් වෙන්න ඕනේ මේ මෙහෙම හා 1 2 3 4 5 6 ඒ වගේ ඇඟිල්ලෙන් ලියන්න පුරුදු වෙනකම් පුතාලා මේ කුඩ ලියන්න ඕනේ ඊට පස්සේ ලස්සනට පාඩ කරන්න වයන්නෙන් වලාකුළු මතකයිනේ වයන්නෙන් වලාකුළු වයන්නෙන් වම්බටු වයන්නෙන් වදමල වයන්නෙන් වට්ටක්කා වට්ටක්කා වදමල වම්බටු වලාකුළු මේ තමයි වයන්න පුතාලා වයන්න උඩ ඉස්සලා ප්‍රැක්ටිස් වෙලා චිත්‍ර ටික පාඩ කරන්න ඊට පස්සේ මෙන්න තියෙනවා අකුරු පුරුදු වෙන්න කොලයක් මේකෙත් ආයේ පාරක් අමතකයි නා ආයේ ගොඩක් සැරයක් අපිට ලියන්න පුළුවන් වයන්න මේක උඩ මෙහෙම 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 ලියලා මේ වම්බටු ගෙඩියක් පාට කරන්න එතකොට කොලේ ලස්සන වෙනවනේ ඊට පස්සේ ටීචර්ගේ වයන්න උඩ ආයේ පාරක් ලියලා මේ පුතාලගේ වයන මන් දන්නවා පුතාලට ටීචර්ට වැඩියෙන් ලස්සනට ලියන්න පුළුවන් හැබැයි එක පාරක් ලියලා නම් මදි ඊවන් අඩුම තරමේ දෙපාරක් කරේ තුන් පාරක් කරේ තුන් පාරක් ලියන්නේ හපන්න පුතාලා මේ විදිහට ඔන්න වයන්න ප්‍රැක්ටිස් කරලා ලියලා ටීචර්ට ගේන ලස්සනටම ලියලා තිබ්බු වයන්න කොලේට ටීචර් තරු තුනක් දෙනවා මතකයිනේ අද ඉගෙනගත්තු අකුර මොකද්ද කියලා වයන්න මොකක්ද ඉගෙනගත්තු අකුර වයන්න දැන් හපනෙක් ඉන්නව නම් මතකෙන් කියන්න බලන්න වයන්නෙන් ටීචර් පෙන්නපු පින්තූර මොනවද මතකයිද වයන්නෙන් දැන් කියන්න බාන වයන්නෙන් අතට දාන්නේ මොනවද වලලු
අහස පා වෙලා යන්නේ මොනවද වයන්නේ? Very good බලාකුළු. වයන්නේ පැණි කන්න අහස කවුද? Wild animal කෙනෙක් පෙන්නුවේ. Very good වලහා. එතකොට අම්මිගේ වත්තේ මල් ගහක පිපෙන්නේ මොන මලද වයන්නේ? පද මල. ඊට පස්සේ අම්මි පොලට ගිහින් එන ගේන එළවලු දෙකක් ටීචර් වයන්නේ පෙන්නවා. පර්පල් කලර් එක දම් පාට එළවලු එක මොකක්ද? වම්බටු. Very good. එතකොට අර කොළයි කහයි තැඹිලි ඔක්කොම තියෙන්නේ වයන්නේ වට්ටක්කා. ගසුඩ පැන පැන යන්නේ කවුද වයන්නේ? වඳුරා. ඊළඟට අර රෑට ඉගිලෙන කුරුල්ලා චූටි පැටවුන්ට කිරි දීලා හදන්නේ. එයාට හිටගෙන ඉන්න බෑ. එයා ගසුඩ එල්ලිලා ඉන්නේ. කවුද වයන්නේ? වවුලා. Very good. ඔන්න අද ටීචර් කියලා දුන්න වයන්න. වයන්න ලියන හැටි කියලා දුන්න පුතාලට. වයන්නෙන් ඉන පින්තූර කියලා දුන්නා. ආය දවසක ආයෙත් ලස්සන අකුරක් අරගෙන පුතාල ගාවට එනවා. එතකම් මගේ පුතාල ලස්සනට පාට කරලා පින්තූර කියවලා අකුරත් ලියන්න ඕනේ. වයන්න.